නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ සම්මා දිට්ඨිකස්ස ආවසෝ මිච්ඡා දිට්ඨි නිජ්ජින්නා හෝති යේ පීතේ උප්පජ්ජಂತಿ මිච්ඡා දිට්ඨි පච්චය අකුසල ධම්මා තේපි නිජ්ජස නිජ්ජින්නා හොಂತಿ යේ පී සම්මා දිට්ඨි පච්චය අනේකේ කුසල ධම්මා අභිවද්ධಂತಿ ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි ධර්ම සේනාධිපති ධුරය දරු සාරිපුත්‍ර මහරහතන් වහන්සේ විසින් දීඝනිකායේ සංගීති සූත්‍රය හා දසුත්තර සූත්‍රය විස්තර කරලා තියෙනවා. එින් මේ දසුත්තර සූත්‍රයේ එන දහම් කොටසක් තමයි මේ ප්‍රකාශ වෙන්නේ යන්නේ. මේකට කියනවා දස නිජ්ජර වස්තු කියලා. දස නිජ්ජර වස්තු. නිජ්ජර කියන වචනාර්ථයේ කාටත් පැහැදිලි වෙන්න පුළුවන්. ඒ කියන්නේ ਸਰවාකාරයෙන්ම විනාශ කරන ධර්ම. ਸਰවාකාරයෙන් නැති කරන ප්‍රහාණය කරන ධර්ම ශක්තියට කියන නිජ්ජර වස්තු කියලා. එයින් එකක් මේ ප්‍රකාශ වන සම්මා දිට්ඨිකස්ස ආවසෝ මිච්ඡා දිට්ඨි නිජ්ජින්නා හෝති. යම් කෙනෙක් සම්මා දිට්ඨිකයි එසේනම් ඔහුගේ මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණයයි ප්‍රහාණය වෙනවා. යේති මිච්ඡා දිට්ඨි පච්චය උප්පජ්ජಂತಿ අකුසල ධම්මා තේපි නිජ්ජියಂತಿ තේපි නිජ්ජින්නා හොಂತಿ. එතකොට මිත්‍යා දෘෂ්ටිය නිසා පහළ වෙන්න පුළුවන් අකුසල ධර්ම තියෙනවා නම් ඒ සියල්ලත් නැති වුණා වෙනවා. සම්මා දිට්ඨි පච්චය අනේකේ කුසල ධම්ම අභිවද්ධಂತಿ. සම්මා දිට්ඨියේ ප්‍රත්‍ය කොටගෙන හේතු කොටගෙන නොයෙක් කුසල ධර්මද වැඩෙනවා. මේක නිජ්ජර වස්තුවක්. සම්මා සංකප්පස්ස ආවසෝ මිච්ඡා සංකප්පෝ නිජ්ජින්නෝ හෝති. සම්්‍යක් සංකල්පනාව තියෙන තැනැත්තාගේ సంతානයේ මිච්ඡා සංකල්පනාව ප්‍රහාණය වෙනවා. යේපි මිච්ඡා සංකප්ප පච්චය උප්පජ්ජಂತಿ අනේකේ අකුසල ධම්මා තේපි නිජ්ජින්නා හොಂತಿ. ඒ මිත්‍යා සංකල්පනාව නිසා හටගන්න පුළුවන් අකුසල ධර්මත් ඒවත් විනාශ වී යනවා. සම්මා දිට්ඨි පත්‍යාකේ අනේකේ කුසල ධම්ම අභිවද්ධಂತಿ. ඒ සම්මා සංකල්පයේ මුල් කොටගෙන මේ කීදී කුසල ධර්ම අභිවර්ධනය වේදවා. මේ දෙවෙනි කාරණයයි. සම්මා වාචස්ස භික්ඛේ ආවසෝ මිච්ඡා වාචා නිජ්ජින්නා හෝති. සම්්‍යක් වචනේ ඇති තැනැත්තාගේ මිත්‍යා වචනේ ප්‍රහාණය වුණා. යේති මිච්ඡා වාච පච්චය උප්පජ්ජಂತಿ අකුසල ධම්මා තේති නිජ්ජින්නා හොಂತಿ. ඒ මිත්‍යා වචන නිසා හටගන්නේ තියෙන අකුසලද ප්‍රහාණය වෙනවා. සම්මා වාචා පච්චය අනේකේ කුසල ධම්මා අභිවද්ධಂತಿ. ඒ සම්්‍යක් වචනේ මුල් කොටගෙන නානා විද උසස් කුසල ධර්මයන් වර්ධනය වෙනවා පහළ වෙනවා. මේ තුන්වෙනි කාරණයයි. සම්මා කම්මන්තස්ස ආවසෝ මිච්ඡා කම්මන්තෝ නිජ්ජින්නෝ හෝති. සම්්‍යක් කර්මාන්ත කියන තැනැත්තාගේ මිත්‍යා කර්මාන්තය නැති වුණා. යේපි මිච්ඡා කම්මන්ත පච්චය උප්පජ්ජಂತಿ අකුසල ධම්මා තේපි නිජ්ජින්නා හොಂತಿ. ඒ කියන්නේ මිත්‍යා කර්මාන්ත නිසා හටගන්න අකුසල් ඒවත් ප්‍රහාණය වුණා වෙනවා. සම්මා සම්මන්ත පච්චයා අනේකේ කුසල ධම්ම අභිවද්ධಂತಿ. ඒ සම්්‍යක් කර්මාන්තයේ ප්‍රතිගොටගෙන මේක විදිහේ ලෞකික ලෝකෝත්තර කුසල ධර්ම වැඩිනවා. මේ සතරේදී එකයි. සම්මා ආජීවස්ස ආවසෝ මිච්ඡා ආජීවෝ නිජ්ජින්නෝ හෝති. සම්්‍යක් ආජීවය ඇති තැනැත්තාගේ මිත්‍යා ආජීවය දුරු වෙනවා. යේති මිච්ඡා ජීව පච්චයා උප්පජ්ජಂತಿ අකුසල ධම්මා තේපි නිජ්ජින්නා හොಂತಿ.
ඒ මිත්‍යා ආජීවය නිසා හටගන්න අකුසල් වෙතොත් ඒ සියල්ලද ප්‍රහාණය වෙනවා. සම්මා ආජීව පච්චා ජනිතේ කුසල ධම්මා අභිවඩ්ඩಂತಿ. සම්්‍යක් ආජීවයේ හේතු කොටගෙන බොහෝ කුසල ධර්මයන් වර්ධනය වෙනවා. මේ පස්වෙනි එකයි. සම්මා වායාමස්ස ආවසෝ මිච්ඡා වායාමෝ නිජ්ජින්නෝ හෝති. ඒකනේ සම්්‍යක් ව්‍යායාමයේ කියන තැනත්තාගේ මිච්ඡා ව්‍යායාමයේ ප්‍රහාණය වෙනවා. යේති මිච්ඡා වායාම පච්චා උපජ්ජන්ති අනේකේ පාපකා කුසල ධම්මා තේති නිජ්ජින්නා හොಂತಿ. ඒ මිච්ඡා වායාමයේ නිසා හටගන්න පුළුවන් අකුසල ධර්මත් සියල්ල ප්‍රහාණය වෙනවා. සම්මා වායාම පච්චා චනිතේ කුසල ධම්මා අභිවඩ්ඩಂತಿ. ඒ සම්්‍යක් ව්‍යායාම නිසා ලෞකික ලෝකෝත්තර අප්‍රමාණ කුසල් වැඩෙනවා. සම්මා සතිස්ස භික්ඛ ආවසෝ මිච්ඡා සති නිජ්ජින්නා හෝති. ඒ සම්්‍යක් ස්මෘතිය තියෙන තැනත්තාගේ මිත්‍යා ස්මෘතිය ප්‍රහාණය වෙනවා. යේති මිච්ඡා සති පච්චය උපජ්ජಂತಿ පාපක අකුසල ධම්මා තේ නිජ්ජින්නා හොಂತಿ. ඒ මිත්‍යා සතිය නිසා හටගන්න පුළුවන් අකුසල ධර්මත් ප්‍රහාණය වෙනවා. සම්මා සතිපච්චය අනේකේ කුසල ධම්ම අදිවඩ්ඩಂತಿ. ඒ සම්්‍යක් ස්මෘතිය නිසා ලෞකික ලෝකෝත්තර අප්‍රමාණ කුසල් වැඩෙනවා. සම්මා සමාධිස්ස ආවසෝ මිච්ඡා සමාධි නිජ්ජින්නෝ හෝති. සම්්‍යක් සමාධිය යම් කෙනෙකුට තියෙනවා නම් ඔහුගේ සිතේ මිත්‍යා සමාධිය ප්‍රහාණය වෙනවා. යේති මිච්ඡා සමාධිපච්චය උපජ්ජන්ති අනේකේ පාපක අකුසල ධම්මා තේති නිජ්ජින්නා හොಂತಿ. එතකොට මිත්‍යා සමාධිය නිසා හටගන්න තියෙන අකුසල ධර්මත් එවත් ප්‍රහාණය වෙනවා. සම්මා සමාධිපච්චයච අනේකේ කුසල ධම්මා අභිවඩ්ඩಂತಿ. සම්්‍යක් සමාධියේ ප්‍රතිගතගෙන අප්‍රමාණ ලෞකික ලෝකෝත්තර කුසල ධර්ම වැඩෙනවා. මේ අටවෙනි එක. සම්මා විමුක්තස්ස සම්මා ඥානස්ස ආවසව මිච්ඡා ඥානං නිජ්ජින්නම් හෝති. ඒ කියන්නේ සම්්‍යක් ප්‍රඥාව ඇති තැනැත්තාට මිච්ඡා ඥානය ප්‍රහාණය වෙනවා. යේති මිච්ඡා ඥාන පච්චයාච උපජ්ජන්ති අනේකේ පාපක කුසල ධම්ම තේති නිජ්ජින්නා හොಂತಿ. ඒ මිච්ඡා ඥානය නිසා හටගන්න අකුසලද ප්‍රහාණය වෙනවා. සම්මා ඥාන පච්චයාච අනේකේ කුසල ධම්ම අභිවඩ්ඩಂತಿ. සම්්‍යක් ප්‍රඥාව නිසා අප්‍රමාණ ලෞකික ලෝකෝත්තර කුසල් වැඩෙනවා. මේ නම්ේනි එකයි. සම්මා විමුක්තස්ස ආවසෝ මිච්ඡා විමුක්ති නිජ්ජින්නා හෝති. සම්්‍යක් විමුක්තිය ඇති තැනැත්තාට මිච්ඡා විමුක්තිය ප්‍රහාණය වෙනවා. යේති මිච්ඡා විමුක්ති පච්චය උපජ්ජන්ති අනේකේ පාපක කුසල ධම්ම තේති නිජ්ජින්නා හොಂತಿ. ඒ මිච්ඡා විමුක්තිය නිසා හටගන්න අකුසල තිනවන මේ සියල්ලත් ප්‍රහාණය වෙනවා. සම්මා විමුක්ති පච්චා චානේකේ කුසල ධම්ම අභිවඩ්ඩಂತಿ. ඒ සම්්‍යක් විමුක්තිය මුක්ව මුල් කොටගෙන අප්‍රමාණ ලෞකික ලෝකෝත්තර කුසල ධර්ම වැඩෙනවා. මේ 10 වෙනි එකයි. මෙන්න මේ ධර්මතා 10ට කියනවා දස නිජ්ජර වස්තු කියලා. ඒ කියන්නේ ප්‍රහාණය කරන ධර්මතා 10ක්. ඒ සම්මා දිට්ඨි කියන්නේ ප්‍රඥාව. සම්මා සංකල්පනා කියන්නේ විකාරකය. සම්මා වාචා වාචා විරතිචෛතිකේ. සම්මා කම්මන්ත ඒත් එහෙමයි. සම්මා ජීව විරතිචෛතිකේ. සම්මා වායාම වීරියචෛතිකේ. සම්මා සති සතිචෛතිකේ. සම්මා සමාධි ඒකග්ගතාචෛතිකේ. එයින් ප්‍රඥාචෛතිකේ සම්මා දිට්ඨියේ සෝබන චෛතිකී ධර්මයක්. සෝබන ධර්මතා 25ක් තියෙනවා. එයින් එකක් ප්‍රඥාව අමෝහය. එවැගේම සම්මා සති සෝබන සාධාන චෛතික ධර්මයක්. විතර්කයයි විතර්කයේ ප්‍රකීණක හයට අයිති. වීරියයි ඒකාග්‍රතාවයි දෙක සරුවචිත්ත සාධාන චෛතිකයන්ට අයිති. ඊළඟට සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව තුන සෝමන චෛතක 25ට අයිති. ඒකට කියන විරචිත්‍රය කියලා. දැන් මේ ධර්මතාවන් එකක් එකක් ගානේ අපේ සිතේ පහළ කර ගැනීමේදී
මේ බණපදයේ කියුණු කාරණා තුනම සිද්ධ වෙනවා. දැන් අපි බුද්ධ පූජා කරනවා, සංඝ පූජා කරනවා, වන්දනමාන කරනවා, බණ අහනවා, පිරිත් කියනවා, පිරිත් අහනවා, වත් පිළිවෙත් පුරනවා, ගිලංගුවටම් කරනවා. හැම කටයුත්තකදීම අපේ සිත එහි ආනිසංස දක්නා නුවණින් යුක්තු නම් ඥාන සම්ප්‍රයුක්තයි. එවාගේ බුදුගුණ, දහම් ගුණ, සංඝ ගුණ ආදී නිතර ආවර්ජනා කරමින් නම් යෙදුනි, ඒ ඥාන සම්ප්‍රයුක්තයි. ඒ ඥාන සම්ප්‍රයුක්ත සිත ඇත්තා වූ ප්‍රඥාව සම්මා දිට්ඨියයි. ඒ ලාමේදී මිච්ඡා දිට්ඨිය එමෝතේ හිතේ පහළ වෙන්නේ නැහැ. මිච්ඡා දිට්ඨියක් ඇති වුණොත් සිදුවෙන අකුසල කිසිවක් ඒ මොහොතේ පහළ වෙන්නේ නැහැ. ඒ සම්මා දිට්ඨියේ මුල් කොටගෙන තේලියට තේලියට වඩා වඩා සිදුරින් කුසල රැස්වෙනවා. අන්න ඒ කාරණේ මෙතන පළමුවෙනි නිජ්ජර වස්තුවයි පැහැදිලි කරලා තියෙන්නේ. ඒ වගේම දැන් මේ ආගමික කටයුතු දෙනකොට අපේ හිතේ පහළ වෙන විතර්කය කාමච්ඡන්ද විතර්කයක් නෙමෙයි, ව්‍යාපාද විතර්කයක් නෙමෙයි, විහිංසා විතර්කයක් නෙමෙයි, ගාම විතර්කයක් නෙමෙයි, නගර විතර්කයක් නෙමෙයි, ජනපද විතර්කයක් නෙමෙයි, එවාගේම අමර විතර්කයක් නෙමෙයි, අනවඤ්ඤාති ප්‍රතිසංයුක්ත විතර්කයක් නෙමෙයි, ඥාති විතර්කයක් නෙමෙයි, ඔය අකුසල විතර්ක නමින් එකක්වත් නෙමෙයි, අර කුසල ක්‍රියාවේදෙන විතර්කය. ඒක සමාද නෙක්ඛම්ම සංකල්පනාවට නිවන් පැතීමේ හේතු වෙනවා. නැත්තම් මෛත්‍රී සාගත, නැත්තම් කරුණා සාගත සංකල්පනාවක් වෙනවා. ඒකට සම්මා සංකල්ප කියලා කියනවා. ඒ සම්මා සංකල්පය නිසා මේ මොහොතේ මිත්‍යා සංකල්පනාව හිතේ පහළ වෙන්නේ නැහැ. මිත්‍යා සංකල්පනාවක් පහළ වුණොත් ඇති වෙන්න තියෙන අකුසල ධර්ම ඒ මොහොතේම යටපත් වෙනවා. සම්‍යක් කල් සංකල්පනාව නිසා තව තවත් විශේෂ කයින් වචනින් සිටින් බොහෝ කුසල රැස් වෙනවා. ඒ දෙවෙනි කාරණය. සම්මා වාචා කියන්නේ විරති චෛසිකයක්. දැන් මේ පින්කම් වල යෙදෙනකොට අපි වචන කතා කරනවා. ඒවා බොහෝ වශයෙන් මුසාවාදයෙන් තොර, කිසිදු වචනෙන් තොර, හිස් වචනෙන් තොර, නපුරු වචනෙන් තොර ප්‍රයෝජනවත් වචනයක්. ඒ සඳහා ඒ අකුසල වචන වලින් වැළකීමක්, කුසල වචනයක යෙදීමක් නිසා සම්මා වාචා මාර්ගාංග හිතේ පහළ වෙනවා. ඒ මොහොතේ මිච්ඡා වාචා නැහැ. මිච්ඡා වාචා ඇති වුණොත් පහළ වෙන්න තියෙන අකුසල් පහළ වෙන්නේ නැහැ. ඒ වගේම සම්මා වාචා නිසා තිදරින් බොහෝ කුසල් දැස් වෙනවා. ඒ තුන්වෙනි කාරණේ. සම්මා කම්මන්තේ තින්කම් වල යෙදෙනකොට අපේ දෑත දෙපා වෙහෙසවල, කාය වෙහෙසවල යෙදෙනවා. ඒ සියල්ලම ප්‍රාණඝාතයෙන් තොර, අදින්නාදානයෙන් තොර, හිච්ඡාචාරයෙන් තොර, ධාර්මික යහපත් කුසල ක්‍රියාවක ප්‍රයෝජන බැවින් ඒක නියම සම්මා කම්මන්තයයි. ඒ සම්මා කම්මන්තයේ තියෙන වෙලාව මිත්‍යා කම්මන්තයක් ඇත්තෙම නැහැ. මිත්‍යා කම්මන්තයක් ඇතොත් පාලනය හැකි අකුසලද කිසිවක් ඒ මොහොතේ නැහැ. ඒ මොහොතේ සම්්‍යක් මේ කම්මන්ත නිසා අප්‍රමාණ කුසල සිදුවමින් පහළ වෙනවා. මේ හතරවෙනි එක. තවගේම සම්මා ආජීව. සම්මා ආජීව කියන්නේ දැහැමින් ජීවත් වීමේ පිළිවෙත. ඒ දැහැමේ ජීවිකාව පවත්වන කාලයේදී දැන් අපි පින්කමක් කරන වෙලාව අපි ජීවත් වෙන්නේ දැහැමින්. ඒ වෙලාව හිත පිරිසුදුයි. ඔය ආජීව කියන වචනෙන් ගන්න පිරිසුදු සිතක් ඇති වෙලාව. ඒ පිරිසුදු සිතක් ඇති වෙලාවේදී සම්මා ආජීවය මිත්‍යා ජීවයෙන් තොර බැවින්, ඒ සම්මා ආජීවයේ පිහිට ඇති බැවින් අකුසල ආජීවයක් මිත්‍යා ජීවයක් සිදුවන්නේ. මිත්‍යා ආජීවයක් කරන වෙලාවක පහළ වෙන තියෙන අකුසල් පහළ වෙන්නේ නැහැ. සම්්‍යක් ආජීව නිසා බොහෝ කුසල් රැස් වෙනවා. මේ පස්වෙනි එක. වායාම කියන තැන දැන් කුසල ක්‍රියාවක දෙන්නේ කාය චිත්ත දෙකේම වීර්යය යුතුයි. කායික වීර්යය, චෛතසික වීර්යය කියන දෙආකාරක වීර්යයක් තියෙනවා පින්කම් කරනකොට. එතකොට මේ වීර්යය නූපං අකුසල් නූපදින්නත්, උපන් අකුසල් ප්‍රහාණය වෙන්නත්, නූපං කුසල් උපදින්නත්, උපං කුසල් වැඩෙන්නත් හේතු වෙන වීර්යයක්. විශේෂයකට ඉන්නවා සම්මා වායාම කියලා. මේ සම්මා වායාම වීර්ය හිතේ තියෙන බැවින් කුසීතකම මේ මොහොතේ මිත්‍යා වීර්යයක් පහළවන්නේ නැහැ. ඒ වගේම ඒ මිත්‍යා වීර්යයක් නැත්තම් කුසීතකමක් නිසා හටගත් ගත හැකි අකුසල ධර්ම රූපදී යනවා. සම්්‍යක්
ව්‍යායාමයේ නිසා අප්‍රමාණ කුසල් ඉතිරි පැතිරී පහළ වෙනවා. ඊළඟට සම්මා සති. සම්මා සති කියන තැන සති චෛතසිකයේ ශෝබන සාධාන චෛතසිකයක්. ඒක සෑම කුසාසිතක් ගානේ පහළ වෙනවා. ශෝබන සාධාන චෛතසිකයන් නිසා. ඒ ශෝබන සාධාන චෛතසිකයක් වූ සතිය පහළ වෙනකොට කයත් සංවරයි. වචනයත් සංවරයි. සිතේ වේදනාවත් සංවරයි. හිත සංවරයි. හිතේ පහළ වෙන ධර්මතාවත් සංවරයි. මොකද සතියෙන් යුක්ත නිසා. එතකොට සතියෙන් යුක්ත බැවින් ඒ මොහොතේ පහළ වෙන ඒ සතියේ මුල් කොට අකුසල සතියක් මිත්‍යා සතියක් පහළවන්නේම නැහැ. මිත්‍යා සතියක් ඇති වුණොත් හත ගන්න තියෙන අකුසල සිතුවිලි පහළ වෙන්නේ නැහැ. ඒ වගේම සම්මා සතියේ මුල් කොට අප්‍රමාණ කුසල් වැඩෙනවා. ඊළඟට සම්මා සමාධි. ඒ කියන්නේ සෑම කුසල සිතක් ගානේම සමාධිය තියෙනවා. ඒකාර සතියයි ඥානයයි වීරියයි සම්ප්‍රයුක්ත වුණා බොහොම බලගතුයි ඒකග්ගතාව. ඒක සමාත අර්පණා බාටත් යන්න පුළුවන්. ඒ තරමට ඒ සම්මා සමාධි ඉහිලට යාමක් තියෙනවා. ඒ සම්මා සමාධි කියන ඒකග්ගතාව හිතේ පහළ වෙනකොට මිත්‍යා සමාධියක් එහි පහළවන්නේ නැහැ. ඒ වගේ මිත්‍යා සමාධියක් ඇති විටක පහළ විය හැකි අකුසලද පහළවන්නේ නැහැ. සම්මා සමාධියේ මුල් කොටගෙන අපමණ කුසල ධර්මයන් රැස් වෙනවා. එතන මිච්ඡා ඥාන කියලා සඳහන්නේ සම්මා ඥාන මිච්ඡා ඥාන කියන තැන අයහපත් අනර්ථකර දේවල් සඳහා හසුරුවන නුවණ වැනි දාර්ශනික ධර්මයන් කියන මිච්ඡා ඥාන කියලා. ජාද කාලේ නම් දැන් බෝම නිපදවනවා, අවියාවුද නිපදවනවා, වසවිෂ නිපදවනවා. මේකටත් යම්කිසි කල්පනාවක් ඕනෙනේ. ඒ කල්පනාව සම්‍යක් ඥානෙ නෙවෙයි. ඒක කියන්නේ මිච්ඡා ඥානෙ කියලා. ඒකට ඥානෙ කියුවාට ඒක ආරෝපිත වචනයක්. ආරෝණ වචනයක් ඥාන කියන එකේ සැබෑවෙන් ඒක ඥානයක් නෙවෙයි. ඥාන ආකාරයක ඥානයක මුහුණුවරක් ඇති බැවින් ඒකට ඥානෙ කියනවා. අර මනුෂ්‍යෝ අමනුෂ්‍යෝ කියුවා වගේ. අමනුෂ්‍යයා මිනිසෙක් නෙවෙයි. නමුත් මිනිසයාගේ වාගේ අත්පා තියෙන නිසා, ඉසකන්ද තියෙන නිසා අමනුෂ්‍ය කියනවා. ඒ වාගේ තමයි මේ මිච්ඡා ඥාන කියන්නේ අයහපත් කටයුතු සඳහා හසුරුවන සිත. එතන තියෙනවා විතර්කය, විචාරය, ලෝභය, ditthiye. ඒ වගේම සිත ඔය වාගේ ධර්මතා කීපයක් එකතු වෙලා තමයි මිච්ඡා ඥාන හැටියට වැඩ කරන්නේ. දැන් සතෙක් මරන්න බොහොම කල්පනාකාරී වෙනවා. සරකම කරන්න බොහෝම කල්පනාකාරී වෙනවා. ඒක සැබෑ ඥානයක් නෙමෙයි, මිච්ඡා ඥානයක්. එතකොට සම්මා ඥානය කිව්වම බුදු ධර්මයේ පිළිබඳවත්, නාම රූප ස්කන්ධ ආතන ධාතු පිළිබඳවත් නිවැරදි ආબોධයේ සම්මා ඥානයයි. ඒ සම්මා ඥානෙ කියන උට අර මිච්ඡා ඥානයක් හිතේ පහළ වෙන්නේ නැහැ. මිච්ඡා ඥානයක් පහළ වී මේ ඇති කඩක පහළ වෙන්න තියෙන අකුසල ධර්ම පහළ වෙන්නේ නැති වෙනවා. සම්‍යක් ඥානෙ නිසා අප්‍රමාණ කුසල් පහළ වෙනවා. මාර්ගඵල නිර්වාණය දක්වාම කුසල් වැඩෙනවා. ඊළඟට විමුක්ති. මෙතන සම්මා විමුක්ති, මිච්ඡා විමුක්ති කියලා දෙකක් කියනවා. එයින් කුසල ක්‍රියාවන් සම්බන්ධව සිතේ පවත්නා විමුක්තිය තමයි මෙතන සම්මා විමුක්තිය. කාම ආචර කුසල් බෙල් පමණින් කෙලෙසුන්ගෙන් අත මිදෙනවා තදංග විමුක්තිය. රූපාචර අරූපාචර කුසල් පමණින් කෙලෙසුන්ගෙන් යටපත් වෙන විස්කම්බන විමුක්තිය. ඔයගේ මාර්ග ප්‍රතිලාභයෙන් සමුච්ඡේද විමුක්තිය. ඵලයට පැමිණීමෙන් පටිපස්සද විමුක්තිය, නිවන් අරමුණු කිරීමෙන් නිස්සර විමුක්තිය. ඔය කියන විමුක්තියකටපත් උනා නම් සම්මා විමුක්තියයි. ඒ හැර දෙනත් දෙනත් පූජකවරු පණවන තව ඊට වඩා වෙනස් විමුක්තියක්. ඔය පංච නිර්වාණවාදය කියලා මනුෂ්‍ය ලෝක සම්පත් විඳීම, දිව ලෝක සම්පත් විඳීම, බ්‍රහ්ම ලෝක සම්පත් විඳීම, උපතෙන් මේ නැවත ඉපදීමක් නොවි සිටීම, ඔන්න ඔයගේ දේවල් තමයි ඒගොල්ලොන්ගේ මේ නිර්වාණවාදී විමුක්තිය හැටියට හඳුන්වන්නේ. එහෙම දෙයක් කියනවනේ ඒක මිච්ඡා විමුක්තිය. එතකොට සම්මා විමුක්තියද තැනැත්තාගේ සිතේ මිච්ඡා විමුක්තිය පහළ ප්‍රහාණය වෙනවා. මිච්ඡා විමුක්තියක් ඇති කෙනෙකුගේ පහළ වෙන තින අකුසල්ද පහළ නොවිය යනවා.
සම්මා විමුක්තිය නිසා අප්‍රමාණ කුසල් වැඩෙනවා. දැන් අපි මේ දානමය පින්කම කියදී සිටින කාලය තුල මේ නිජර වස්තු 10ම පිරෙන බව තේරුම් ගන්නට පුළුවන්. පින්කමක් කරන්නේ ඥාන සම්ප්‍රයුක්තව නුවණින් යුතුව. ඒතර සම්මාදිත්‍යයතන තියෙනවා. ඒ වගේම නිවන් පතාගෙන මෛත්‍රී කරුණා පෙරට කොටගෙන සයක්‍රමේ යෙදෙනකොට සම්මා සංකල්පනාව. අකුසල වචනයන්ගෙන් තොරව කුසල වචනයන්හි පිහිටා යෙදෙනකොට සම්මා වාචා. අකුසල ක්‍රියාවකින් තොරව යහපත් කුසල ක්‍රියාවක් යෙදෙන බැවින් සම්මා කම්මන්ත. පිරිසිදු සිතින් ජීවත් වෙන බැවින් සම්මා ආජීව. එවගේ නූපං අකුසල නූපදෝන බැවින් සම්මා වායාම. උපං අකුසල ගෙවි යන බැවින් සම්මා වායාම. නූපං කුසල උපදෝන බැවින් සම්මා වායාම. උපං කුසල වැඩෙන බැවින් සම්මා වායාම. සිහියෙන් කය හසුරුවන බැවින් සම්මා සතිය. සිහියෙන් හිතේ සොම්නස් වේදනාව පවත්වන බැවින් සම්මා සතිය. සිහියෙන් කුසල සිත පවත්නා බැවින් සම්මා සතිය. සිහියෙන් කුසල ඡයසික පහළවන බැවින් සම්මා සතිය. ධම්මානුපස්සනා. කාමච්ඡන්දේ යටපත් වූ බැවින් සම්මා සමාධිය. ව්‍යාපාදේ යටපත් වූ බැවින් සම්මා සමාධිය. තීන මිද්දේ යටපත් වූ බැවින් සම්මා සමාධිය. උද්දච්ච කුක්කුච්ච යටපත් වූ බැවින් සම්මා සමාධිය. විචිකිච්ඡා යටපත් වූ බැවින් සම්මා සමාධිය. කුසල ක්‍රියාව කෙරෙහි කුසල විචාරකේ පහළ වූ බැවින් සම්මා සමාධිය. කුසල විචාරයේ පහළ වූ බැවින් සම්මා සමාධිය. කුසල ප්‍රීතියේ පහළ වූ බැවින් සම්මා සමාධිය. කුසල සුඛයේ පහළ වූ බැවින් සම්මා සමාධිය. කුසල ඒකාග්‍රතාව පහළ වූ බැවින් සම්මා සමාධිය. ඒ වගේම මේ කුසල ක්‍රියාව නුවණින් යෙදීම නිසා සම්මා ඥාන. ඒ කුසාසිතේ පමණින් කෙලෙසුන්ගෙන් හිත මිදීම නිසා සම්මා විමුක්තිය. දැන් මේ පින්කම තුලින් ඔය කරුණ 10ම සම්පූර්ණ කරා අපි කරා ප්‍රමාණයකට. මේක සම්පූර්ණ කරනවා නෙමෙයි තමයි උපදවා ගන්නවා. මේම ලක්ෂ වාරයක් කෝටි වාරයක් අසංඛ්‍ය වාරයක් ගිහිල්ලා හරි ඒ සිතේ ඒ ධර්ම ශක්තිය යම් පමණ ගොඩ නැගුණා නම් ඒ දවසට ඒ ශක්තිය අනුව ධ්‍යාන සමාධි සමාපatti අභිඥා බල විපස්සනා ඥාන පහළ කර ගැනීමට සෝවාන් ආදී මාර්ගඵල ප්‍රතිලාභයෙන් අග්‍ර නිර්වාණාභෝධයටත් මේ ධර්ම ශක්තිය උපකාරී වෙනවා. සරියුත් මහ රහතන් වහන්සේ විසින් සංගරුව නාමතා දේශනා කළේ දසුත්තර සූත්‍රයේ මේ දසවෙනි ධර්මතා කාරණා තමයි දස නිජ්ජර වස්තු. මේවා එකක් එකක් තේරුම් අරගෙන කුසල කිරීමේදී ඒ කුසලයේ බොහොම ගරු ගාම්භීර කුසලයක් බවට පත් වෙනවා. එසා මේ වාගේ ධර්මතාවන් අපි නිතර නිතර ආවර්ජනා කරමු. ඒවා හිතේ පහළවෙන හැටියට කුසල ක්‍රියාවන් යෙදෙමු. එයින් අපේ චිත්තසංතානවල මාර්ගාංග ධර්මයන් වැඩි. යම් කිසි අවස්ථාවකදී මේ මාර්ගාංග හේතුවෙන් නිවනට යනතුරු සුගති ලෝකෝත්පත්තියත් ලැබමින් පාරමී පුරා ගැනීමටත් සතු බෝධිඥානයකින් අග්‍ර නිර්වාණ බෝධිසත් හේතු වාසනා වේවා කියන අදිෂ්ඨානය අපි ඇති කරගනිමු. මෙතන මේ කියවන මාර්ගාංග අටක්. ඒකට දෙකක් තා වැඩි උනා. ඒ දෙකක් ඊට අදාළම දෙකක් බැරිනුයි සඳහන් වෙන්නේ. අර රහතන් වහන්සේ කෙනෙකුට පිළිහෙන්න අසෙක්ක ධර්ම 10ක් තියෙනේ ඒත් ඔයාලට සමානයි. අසෙක්ක සම්මා දිට්ඨි, අසෙක්ක සම්මා සංකප්ප, අසෙක්ක සම්මා වාචා ආදී වශයෙන් අසෙක්ක සම්මා ඥාන, අසෙක්ක සම්මා විමුක්ති කියලා 10ක් තියෙනවා රහතන් වහන්සේ කෙනෙකුට පිළිහෙන්න. ඒ මාත්‍රිකා තමයි මෙතනත් ගණන් ගන්න තියෙන්නේ. අනික මෙතන මිච්ඡා දිට්ඨි කිව්වහම ඡායසිකයක් තියෙනවා. ඒ වගේම මිච්ඡා සංකප්ප කියන කොටත් අකුසල විතරකයක් තියෙනවා. අකුසල පැත්තට යෙදෙනවා. අනික මිච්ඡා වායාම කියන කොට වීරිය අකුසල පැත්තට යෙදෙනවා. ඒ වගේ මිච්ඡා සමාධි කියන කොට අකුසල පැත්තට ඒකාග්‍රතාව තියෙනවා. ඔන්න හතර විතරයි අකුසල ධර්ම වාසයෙන් ගන්න තියෙන්නේ. අනිත් සියල්ල අකුසල ධර්මයට හේතය නියම නම නියම වෙන්නේ නැහැ. සම්මා සංකම් සම්මා වාචා කම්මන්තා ජීව තුනයි සම්මා සතියයි. ඔය හතර කිසිසේත් ඊට ප්‍රතිවිරුද්ධ ඡායසිකයකට සම්බන්ධ නැහැ. අර හතරට ප්‍රතිවිරුද්ධ ඡායසික ධර්ම තියෙනවා. එතන මිච්ඡා ඥාන කියලා අමුද ඡායසිකයක් ගන්න නැහැ. අර හිතේ පහළ වෙන ධර්මතා කීපයක් ඔබට එකතු වෙනවා. මිච්ඡා විමුක්ති කියන එකත් එහෙමයි.
ඉතින් මේ අනුව සලකා බැලීමේදී අපි කරන මේ සෑම කුසලයකදීම අපි සිදු කරන්නේ කෙලෙස් නැසීමයි. කෙලෙසුන් තුනී කර කර යාමයි. කෙලෙස් බර සැහැල්ලු කිරීමයි. මේවායේ ශක්තිය නිසාර උක්කිට්ඨා පුඤ්ඤ තේජේන කාම රූප ගතින් ගතා කියන බුද්ධ වචනය අනුව ඉහළට යන්න සමත් වෙනවා. පහළට යන්න නැතු ඉහළට යන්න සමත් වෙනවා. මේක පුඤ්ඤ තේජසක්. එතකොට එයින් කාමාචර රූපාචර අරූපාචර ලෝකෝට යන්න පුළුවන්. නමුත් අපි දන්නවා ඒ ලෝකයේ ඇතුලේ මොන සම්පත් ලැබුණා සදාකාලික නැති බව. එනිසා මේ කරන සෑම කුසලයකින්ම වෙනස් නොවන සෝය වෙන අවේදේත සෝය වෙන නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීම පිණිසම හේතු වාසනා වේවා කියන අදිෂ්ඨාන ඇති කර ගැනීම වැදගත් වෙනවා. දැන් ඊයේ සන්ධ්‍යාවේ විශේෂයෙන් කලින් රජමහා විහාරස්ථානයේදී බොහොම වටිනා වන්දනාවක් සිදු කරන්න ලැබෙන බෝධි වන්දනාවක් ධම්මචක්ක සජ්ජායනාවක්. ඉතින් දෙනෝ දහසක් දෙනා වඳිනවා දකින කොට හිතේ සතුටක් ඇති වෙනවා. අනේ මේ හැම දිනාටම මහත්ඵල මහත් ආනිසංස කුසල් පහළ වේවා. මේ හැම දිනාටම නිවන් මඟ සුගති මඟ ආලෝක වේවා කියලා අපට මෛත්‍රී කරන්න පුළුවන් වුණා. ඉතින් සංඝ රත්නෝ දේශා ආවාස පහසුකම් උනුපෙන් සිසිල්පෙන් ගිලන් පස දාන පිළිනෙම්වා. දැන් මේ උදෑසන දාන වස්තු සම්පාදනය කොටගෙන බුද්ධ පූජා පැවැත්වුවා. එක ස්වාමීන් වහන්සේ නමක් වුණත් සංඝ රත්නේ අනන්ත ගුණ සිත නගාගෙන දාන වස්තු පිළිගැන්නුවා. පත් පිළිවෙත් පැවැත්වුවා. ඒකම අපේ පින්වත් පොසි මහත්මයා ඒ පුතණුවන් ඒ මෙතනිය එකතු වෙලා විශේෂ පූජාවකුත් පැවැත්වුවා. ඒකම දැන් මෙතකින් මේ සස්පත් කරගත්ත දානමය සීලමය භාවනාමය කුසලය අද අපි මේ සැනසෙන බුදුසසුන නොනැසේ නොකිරි අඳුරු නොවී අවුරුදු 5000කට වැඩි කලක් නිර්මලව පැවැත්මට හේතු වේවා. ශාසන භාරධාරී සංඝ පිතෘන් වහන්සේලා ප්‍රධාන බුද්ධ පුත්‍ර සංඝ රත්නයේ බුදුසසුන ආරක්ෂා කර ගැනීමට අපරැස් කර ගන්න කුසලයේ ආශිර්වාදයක් වේවා. නමින් අභාවප්‍රාප්ත මෞපිය ගුරුවරු බන්දු මිත්‍රාදීන්ද විශේෂයෙන් මෑත භාගයේහි පසුගිය උඳුවප් පෝය දවසේදී මුහුදු ගැලීමෙන් විනාශයට පත් වූ සිය ගණන් දහස් ගණන් ලක්ෂ ගණන් ජනතාවටද මේ කුසලයත් වේවා. ඒ හැම දෙනාට සසර ගමනේදී සුගති සම්පත්ම සිද්ධ වේවා. පතු බෝධියකින් සසරින් එතර වී ලැබෙන අමා මහ නිවන් සුවත් වේවා කියා කරුණාවෙන් පින් දෙමු. ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්ම ආරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලයේ සාදරයෙන් සමාදරයෙන් කරුණා මෛත්‍රියෙන් මෙපින් අනුමෝදන් වෙත්වා. ගෞතම සම්බුද්ධ ශාසනයට ශ්‍රී ලංකාට බෞද්ධ ජනතාවට මේ පින්වත් සෑම දෙනාට මේ නිවසට අනාථ බාටපත් වූ සියලු දෙනාටත් අනාථ ආධාර දෙන හැම දෙනාටත් දේව ආරක්ෂා සරසා දෙත්වා. සතු බෝධි වලින් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු. හිතවත් මෙදහත් අහිතවත් සෑම සත්‍යයන්ද කොළඹ අගනුවර වාසීන්ටත් අවටගම් නගර ලංකාව දඹදිව තල මේ සක්වල සීල සක්වල දස දිසා වාසී සමස්ත ලෝක සත්‍යාටම මේ පුණ්‍ය ලාභයත් වේවා. සීල සත්‍යෝ නිදුක් වේත්වා නිරෝග වේත්වා සෝපත් වේත්වා තෙරුවන් සරණ යෙත්වා අප්‍රමාදව දස පාරමී පුරත්වා ආරි සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු. ත්‍රිසත්‍ය පාදවාගෙන බුදු සසුනේ චිරජීවනයේ පැතමින් සංගරුවනට ආයු වර්ණ සැප බල ඥාන පිරිනමමින් සිදු කරගත් මේ උදාර කුසලානිසංස බලෙන් බුද්ධාදී රත්නත්‍රය අනුභව බලෙන් දිව්‍ය රාජ මණ්ඩලයේ රැකවරණින් කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලෙන් නිරතුරුව පරිත්‍යාගයේ බොහොම ඉහලින් සිදු කරන පින්වත් එජ්ජේ ආරණ්‍ය මහත්මයාටත් මේ චන්දරාරණ්‍ය මෙතිනියටත් එවාගේම අමිලා බේබී එම අසංක පුතුණුවන් උනුබුරාල දෙපළ එවාගේම නිරෝෂ් බෑනනුවන් ආදි කොට ඇති පවුලේ සැමටත් වයෝ වෘද්ධ ගුණවත් මෑණියන්ටත් දෙපාර්ශ්වයේම සහෝදර සහෝදරී පිරිස ඇතුළේ පවුලුල සෑම දෙනාටම අද මේ අවස්ථාවට සහභාගී වන ප්‍රසී සිල්ලා මැතිතුමායි මෙතනින් පුතුණුවන් දියණිය ඇතුළු සැමටත් එවාගේම අජන්ත සොයිසා මහත්මිය ඇතුළු පවුලේ සැමටත් දියණිගේ මෑණියන් හැමදාමත් ධෛර්ය උපදවාගෙන මේ පාන්දරම දාන වස්තු හදාගෙන එතුමිය ඇතුළු පවුලේ සැමටත් එවාගේම මල්ලිකා වේතිසිංහ මෙතනිය මහත්මිය දියණිය පුතුණුවන් ආදි කොට ඇති පවුලේ සෑම දෙනාටම එවාගේම වත් පිළිවෙත් පුරා සාදු කියා සිත් පහදවා ගස් සියලුම දෙනාටම මෙලොව වශයෙන් ඇති අසනීප අපලෝපද්දර වතුරු අන්තරා නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක බාධක සියල්ලම හිරු දුටු අඳුරුසේ දුරු වේවා.
ආරක්ෂාව සිත සාන්තිය ඇතුව විංසත් සතවර්ෂ කාලම දීර්ඝාස ලැබේවා. තමන තමන පියවරක් ගානේ රත්නත්‍රේ සතු සූවිසි මහගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා. රජසොර සතුරු ගිනිජල වශයෙන් අවියාවුදාද විපත්ති වලකීවා. කාශිත පීඩාදියක් නොවේ කායික මානසික සැනසෙල්ලේ දලෝ දූනුව නිවන් මඟ පාරමී ගුණ මුදුන්පත් වේවා. ගුණයෙන් නුවණින් ධනයෙන් දහනේ යසසෙන් ඓශ්වර්යයෙන් සැපතෙන් සම්පතෙන් ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් ප්‍රඥාවෙන්ද නිත්‍ය සීලයෙන් උපෝසත සීලයෙන් සතර බඹ විහරණයෙන්ද දස පාරමිතාදී බෝසත් ගුණයන්ගෙන්ද පෙරපස මෝරණ සඳක් මින්දිනින් දින දුණු වේවා. සම්යක් ප්‍රාර්ථනා සියල්ල සිතුම නිර්වණකින් මෙන් සිතුව පැතුසේ මුදුන්පත් වේවා. හිංසත් සත්වර්ෂාදික කාලයක් අතරක් නෑර බුදුසසුනේ පාරමී පුරා ගැනීමට තෙරුවන් පිහිටෙන් ආරක්ෂාව ලැබේවා. සසර ගමනේදීද භවයක් පාසා ශ්‍රද්ධාවෙන් සීලයෙන් සුතයෙන් ත්‍යාගයෙන් ඥානයෙන් ගුණයෙන් නුවණින් අගතන්පත් පුණ්‍යාත්මීය ජීවිත ලැබමින් සිල්වත් ගුණවත් නැනවත් බෝසත් දෙමව්පියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් නෑද හිතමිතුරන් සේවක සේවිකාවන් කැටුව සුවසේ පාරමී ගුණ සපුරමින් දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගේ චතුරාර්ය සත්‍ය අවබෝධයෙන් බුදුපසේ බුදුමහරහතුන් වහන්සේ නිමි සනසේ වදාළ අජරාමර සාන්ත ප්‍රණීතාග්‍ර අමා මහ නිවන් සෝපනිසේ මේ සීලමු කුසල සම්භාරයේ හේතු වේවා වාසනා වේවා කියා නිවන් සෝය ප්‍රාර්ථනා කරමු. ඥාතීන් දෙවියන් සීළු සත්‍යයන් පින්පෙත් පමුණුවමු. ඉදං ඕ ඥාතීනං හේතු සත්තාවතාචි ආකාශත්තාචි ඉමිනා පුඤ්ඤ කම්මේ ඉදං මේ පුඤ්ඤ කම්ම සම්මීතියෝ විවඤ්ඤන්තු සම්බ රෝගෝ විනස්සති මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ බුද්ධානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ ධම්මානුභාවේන සදා සොත්ති භවන්තු තේ භවතු සම්බ මංගලං රක්ඛන්තු සම්බ දේවතා සම්බ සංඝානුභාවේන සදා සොත්ති භවන්තු තේ අභිවාදන සීලස්ස නිච්ඡං වද්ධා ප්‍රචායින චක්ඛාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පති සංඝ සම්පති මේවචේ කතෝ නිබ්බාන සම්පති මිනාතේ සමිජ්ජතු සෝපති සාදු සාදු.